සකූගේ කතාවේ ශනූගේ අම්මා වුණාට ඇය තාම තනිකඩ යුවතියක්. ආදරයක් විවාහයක් ගැන ඇයටත් අනාගත බලාපොරොත්තු නැතුවා නෙවෙයි. ඒත් ඒ ආදර කතාව එකම හෙවනකට එන දවස තාම දුරයි. මේ ටීනා ෂනෙල්, මේ ඇගේ ආදර කතාවයි. ටීනාගේ ජීවිතයට පෙම්වතෙක් හමුවෙන්නේ පාසල් වියේදීමද? ඔව්, කාලේ වකවානුව නම් හරියට කියන්න අපහසුයි. හැබැයි ඉස්කෝලේ කාලේ තමයි ඉස්සෙල්ලාම ආදරය කරන්න පටන් ගත්තේ. ටීනා පාසල් කාලේ දඟකාර දැරියක්ද? ඉස්කෝලේ යන කාලේ මම ලස්සනද නැද්ද කියලා නම් මට නම් කියන්න බෑ. හැබැයි පිරිමි ළමයි මගේ පස්සෙන් නැවිත් ආදරය කරන්න අහපු අවස්ථා ඕන තරම් තිබුණා. අපේ ඉස්කෝලේට අල්ලපු පාසල පිරිමි ළමයෙක් නිතරම මගේ පස්සෙන් ආවා. එයා එක යාළු වෙන්න කැමති දහමින් මමත් ටික කාලයක් අකමැති බව හඟමින් ඉඳලා අන්තිමට එයාට කැමැත්ත දුන්නා. ඒ ආදරේ අද දවසේ මතකයක් විතරමද? ඔව්, ඒ ආදර කතාව අවුරුදු 4ක් විතර ගලාගෙන ගියා. හැබැයි යම් කාලයක අපි අතරේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. අපි අතරේ නොගැලපීම් ඇති වුණා. ඒ නිසා අපි ඒ ආදරේ නවත්තලා දැම්මා. මට දැන් හිතෙනවා ඉස්කෝලේ කාලේ පටන් ගත්ත ආදර කතාව දුරදිග පවත්වාගෙන යන්න අමාරුයි කියලා. මොකද ඒ කාලේ අපි ගොඩාක් එකිනෙකා තේරුම් අරගෙන නෙවෙයිනේ ඉන්නේ. කොහොම හරි පාසල් වියේදීම පටන් ගත්ත ආදර කතාව පාසලේදීම මැකිලා ගියා. ඊට පස්සේ ටීනාගේ හිත නැවතුණු තැන් තිබුණද? ඔව්, ඊට පස්සේ පෙම් සම්බන්ධතාවයක් තිබුණා. දැන් මගේ ජීවිතේ තියෙන්නේ තුන්වෙනි ආදර කතාව. ඔව්, හමුවන්නේ ඔබේ ශේෂ්ත්‍රයේ වැඩ කරමින් හිටියේදීද? මං කලාවෙන් නැවිත් වැඩ කරමින් ඉන්න කාලේ මගේ යාළුවෙකුගේ වැඩට ගිය වෙලාවේ මම ඔහුව හඳුනාගත්තේ. ඔහු රංගනයට හෝ ගායනයට හෝ නිරූපණ ශේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක්ද? එයා මොන ශේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක්ද කියලා දැම්ම කියන්න මම කැමති නැහැ. මේ වෙද්දී ඔබ දෙදෙනා විවාහ වීම වෙනුවෙන් කාල සීමාවක් වෙන් කරලද? විවාහ වීම ගැන නම් තවම හිතලවත් නැහැ. අපි අපේ වැඩ කරගෙන ආදරෙන් ඉන්නවා. ඒ ගැන බලමු ඉදිරි කාලයේදී. ඔහු ළඟ ඇති ඔබ අගේන ගතිගුණ මොනවද? එයා මගේ අදහස් වලට කැමති. නිතරම මට හරි වැරද්ද කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි, එයා මගේ වෘත්තියේ වැඩවලට බාධා දාන්න ඉන්නේ නැහැ. ඒ වගේ මෝස්තන නිරූපණ ශේෂ්ත්‍රයේ ඉන්න අනිත් අයට වඩා වෙනසක් එයා මගෙන් දකිනවා. මොකක්ද ඔහු ඔබෙන් දකින වෙනස? මම හැමදේම ශ්‍රී ලාංකීය විදිහට ඉන්නවා කියනවා නෙවෙයි. නමුත් මම නිරූපණ ශේෂ්ත්‍රයේ ගොඩක් අයගේ හැසිරීම මගේ ළඟ නැහැ. මම දුම්පානේ මත්පැන් පානය කරන සමාජ ජාලවල සාදවලට යන කෙනෙක් නෙවෙයි. මගේ පාඩුවේ වැඩ කරගෙන මගේ යාළු ආශ්‍රය කරගෙන ඉන්න කෙනෙක්. ටීනාගේ ජීවිතයේ මේ විදිහට ගෙවෙන්නේ ඔහුගේ ආදර බලපෑම් නිසාද? ඒ ආදරේ නිසා නෙමෙයි, ඒ මගේ විදිහ. මම ටිකක් මිනිස්සු ගැවසෙන තැන්වලට යන්න බයයි. මොකද ඒ තැන්වලට ගිහින් ප්‍රශ්න ඇති වුණොත් ඒවා මගේ ජීවිතයට බලපායි කියලා මම හිතනවා. විවාහ වෙන්න ආදරේ පමණක් ප්‍රමාණවත්ද? දෙපැත්තෙම වැඩිහිටියන්ගේ කැමැත්ත අපිට අවශ්‍යයි. දෙමාපියන්ට අපිට වැඩිය හුඟක් දේවල් පේනවා. එයාලා අපිට වැඩිය හුඟක් දේවල් දන්නවා. විවාහ වෙන්න හොඳ ගැළපීමක් වගේම දෙමාපියන්ගේ කැමැත්තත් අනිවාර්යයි කියලායි මන්නම් හිතන්නේ. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.